ිල්දම දන්නා පරිදි පහුගිය දිනවල ඉන්දනමිල හෙලෑමත් සමඟ. බස්ගාස්තුවල යම් සංශෝධනයක් කරන්නට අපිට සිද්ධ වෙලා තියනවා. ඒ අනුව දීර්ග ලෙස බසිමියන්ගේ සංග සමගත් අපි සාකච්චා කරලා. හැකි අවම ප්‍රමාණේ බස්ගාස්තු සංශෝධනය කරන්න අපි එකගත්වඒකට පැමිණීමට හැකියාව ලැබුණ. ඒ අනුව අපිට ඒදිනේ කැබිනට් ම්ඩලේ තවසර ලැබුණා. අවම බස්ගාස්තුව රුපියල් එක නව ස්ක ස්තුතිබන රුපියල් හතකට ස්ක ස්වරපියල් තුනකින් වැඩි කරන්නත්. එයනුව සියට පහලව බස්ක අස්තු වැඩිකිරීමක් අපි ලබලදිීලා තියනවා ඒවගේම ඔ ඔබටත් ලබලදීත හැකි අපි ඇගමනනාගමන කොමිෂණන් සභාවේ ඒ කාණ්ඩ අනුව සියලුම නව සංසෝධිත බස්ක අස්තුමේය වෙනකට මාධ්‍යයට නිකුත් කරලා තියනවා. එවගේම දුම්රියෙත් පහුගිය කාලසීමවතුළ ඉඳන වැඩි වුනත්. දුම්රිය ස්තු කල මන්න කට ුතුකිරැ එකට ප්‍රධානය ේතු ඉතාම සහන දායිමිලකට තමයි දුම්රිය ප්‍රහණය සපයන්නේ බස් ගාස්තුුවයෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණ තමයි දුම්රිය ගස්තුව හැඩියර සැලකෙන් මේක සීසන් එක ගත්තතාහම ඒ තුනෙන් එකුත් තුුණෙ එකක් තමයි සීසන් ගාස්තුව ඇඩිය සලකන්නේ සීසන් හිමියන් තමයි පැඩිපුරම දුම්රිය ගමන් කන්න. නමුත් මේ වතාවදී රුපියල් පනස් පහක පමණ මුදලකින් දීසල්මි හිහ ෑම නිසා. අපිට මෙතෙක් රජයෙන් දුම්රිය දොතමේන්තුවේ පඩි නඩිසිියල්ල ලබල දුන්නත් ඉන්දන වියදම දුම්්‍රිය දෙපාර්තමේන්තුවෙන් ධර්මෙන් හිටිය. මේ තත්ව අයටතේ යම් මිල සංසෝධනයකට නොගියොත් දුම්්‍රිය දෙපාතමයන්තුර ඩිසල්මිලදී ගැනීමේ වියද පවා තරන්න බැරිවෙන තත්ත්වයකට පත්වන නිසා. තවම තීන්දු කරලා නැති වනත්. යම් ප්‍රමාණකින් හැකි අවම ප්‍රමාණයකින් ඉන්දන මිල පමණක් හෝපියවා ගැනීමට සරිලන ආකාරෙන්. ම්්‍රිය ගස්තුත් ඉදිරියේද සුළු සංශෝධනයකට ලක්කරන්න නියමිටවතියෙනවා යෙදින කැබිනට් මඩලේ සංසෝධනතත් පූරු අනුමැතිය ලබලදුන්න යම් අවමට්ටමකින් දුම්ර්‍රිය ගාස්තුත් සංශෝධනයකිීම සදා